මේ තියෙන්නේ බේක් X25 කියන crossover model එක. Senovo X25 කියලත් මේ model එකම හඳුන්වනවා. Senovo කියලා කියන්නේ මේ බේක් කම්පැනි එකේ sub brand එකක්. කොහොම හරි දැන් අපි මේ අද කතා කරන්න යන්නේ මේ චයිනීස් වාහනය ගැන. ඉතින් මේ චයිනීස් වාහන කියන එක ලංකාවේ එච්චරම ගොඩක් අයට පරිභෝගික කියන්නේ ෆැමිලිය නෑනේ. ඒ හින්දා අපි අද සමීර ඔටෝ රිවිව්ස් වලින් බලමු මේ වාහනය ගැන මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. මේ වාහනේ ලංකාවට ගෙන්නලා තියෙන්නේ මයික්‍රෝ සමාගමෙන්. දැන් මගේ මේ අතේ තියෙන්නේ ඒගොල්ලෝ ඒ වාහන විකුණනකොට දෙන බ්‍රෝච් එක. දැන් මේකට අනුව මේ බේක් කියන සමාගම මුලින්ම ආරම්භ කළා තියෙන්නේ 1958 දී. ඒ වගේම මේක 1984 දී ඇමරිකන් මෝටර්ස් කියන සමාගමත් එක්ක එකතු වෙලා තිනවා. ඊට පස්සේ 2002 දී හුන්ඩේ සමාගමත් එක්ක එකතු වෙලා තිනවා. ඒ වගේම 2003 දී ඩෙම්ල ගෲප් එකත් එක්ක එකතු වෙලා තිනවා. මෙතෙන්දී එකතු වෙලා කියන්නේ ඒගොල්ලෝ ඇෆිලියේට් වෙලා තිනවා ඒ සමාග අනිත් සමාගම් වල තාක්ෂණය මේගොල්ලන්ට ගන්න. ඉතින් මේ විදිහට ගිහිල්ලා දැන් මේගොල්ලෝ මේ වාහන ප්‍රොඩියුස් කරනවා. ඉතින් අපි බලමු මේ වාහනය ගැන එක්ස්ටීරියර් වලින් අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. මේ වාහනේ සයිස් එක අනුව මේක සබ් කම්පැක් කියන කැටගරි එකට තමයි අයිති වෙන්නේ. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ක්‍රොස්ඕවර් එකක් විදිහට. සාමාන්‍යයෙන් කෙනෙක් ක්‍රොස්ඕවර් එකක් ගන්නේ ටිකක් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වාහනේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගලන්ට පේනවා මේකේ බ්ලැක් ක්ලැඩින් එකක් එනවා. ඒක මේ වාහනේ වටේටම යනවා. මේ හින්දා අපිට සාමාන්‍ය රළු පාරක වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව මේ වාහනේ ධාවනය කරන්න පුළුවන්. මේ වාහනේ තියෙන්නේ 16 ඉන්ච් ඇලෝ වීල්. ඒ වගේම ඔයගලන්ට පේනවා මේ මයික්‍රෝ සමාගමෙන් ගෙන්වන හින්දා මේ ඇලෝ වීල් එකේ අපිට මයික්‍රෝ සමාගමේ බැජ් එක. මේ වාහනේ වින්ක මිරර්ස් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට මේ වින්ක මිරර් ඩිසයින් එකේ සමහර ෆැමිලිය ඇති. මොකද මර්සිඩිස් බෙන්සලත් මේ ඩිසයින් එක තියෙනවා. සයිඩ් වීව් එකේදී අපිට ක්‍රෝම් ලයින් එකකුත් බලාගන්න පුළුවන් මේ වාහනේ. ඉතින් ඒකෙන් මේ වාහනේට ප්‍රීමියම් ලුක් එකක් උන් දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට පේනවා මේකේ රූෆ් රේල් තියෙනවා. ඉතින් ඒකිනුත් අපිට මේක SUV ෆීල් එකක් දෙන්න මේකේ ඩිසයිනර්ස්ලා උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට පේනවා X25 කියලා බැජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වාහනේ නේම් ප්ලේට් එක මේ වාහනේ සයිඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. සයිඩ් වීව් එකේදී වගේම අපිට මේ වාහනේ බෑක් වීව් එකේදී ක්‍රෝම් ලයින් එකක් බලා ගන්න පුළුවන් මේ විදියට. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා මේකේ හරිම ලස්සන ටේල් ලයිට් එකක් තියෙනවා. මේකේ හැලජන් ලයිට් සමග බ්‍රේක් ලයිට් සහ සිග්නල් ලයිට් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මෙතන X25 කියන මේ වාහනේ නේම් ප්ලේට් එක බලා ගන්න පුළුවන් බම්ප එකේ. ඒ වගේම ඔයගලන්ට මතක ඇති සයිඩ් වීව් එකේදී මේකේ බ්ලැක් ක්ලැඩින් එකක් ගියා. ඒක ටිකක් ලොකුවට මේකේ බෑක් වීව් එකේ අපිට බලා ගන්න පුළුවන්. මේ මේන් බ්‍රේක් ලයිට් එකට අමතරව අපිට තවත් බ්‍රේක් ලයිට් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ බම්ප එකේ. ඊට අමතරව අපිට මේ වාහනේ රිවර්ස් කැමරක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි මේ වාහනේ බූට් එක ගැන කතා කරොත් ඇත්තටම මේ වාහනේ සාපේක්ෂව හොඳ බූට් කැපැසිටියක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ බූට් ෆ්ලෝ එකේ බලා ගන්න පුළුවන් ස්පෙයා වීල් එක. ඊට අමතරව අපිට ෂොපින් හුක් සහ ඩිකි ලයිට් එකකුත් මේ බූට් එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට තවත් ඉඩ අවශ්‍ය නම් අපිට මේ බෑක් සීට් එක පුළුවන් 60-40 විදිහට ෆෝල්ඩ් කරලා තවත් ඉඩ ලබා ගන්න. මට නම් හිතෙන්නේ මේ X25 crossover එකේ front එකේ ටිකක් busy design එකක් තියෙනවා කියලා. මොකද මම එහෙම කියන්නේ මේකේ මේ තියෙන්නේ fake grill එකක්. ඇත්තම grill එක තියෙන්නේ මේ bump එකේ. නමුත් අද කාලේ ගොඩක් auto manufacturers ලා මේ වගේ fake grill design පාවිච්චි කරනවා. ඉතින් මේ සමාගමත් ඒ වගේම fake grill design එකක් මේ වාහනේ front එකට පාවිච්චි කරලා තියෙනවා. කොහොම වුණත් අපිට headlight එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ xenon headlight එකක්. ඒ කියන්නේ projector headlight එකක් විදිහට තියෙන්නේ. ඊට අමතරව අපිට fog light එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වාහනේ daytime running light එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක halogen light එකක් තමයි තියෙන්නේ. LED light එකක් නෙවෙයි. මේ වාහනේ තියෙන්නේ 1.5 liter 4 cylinder engine එකක්. ඒ වගේම තමයි මේකේ 4 speed auto gearbox එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. වව්. මම මේ වාහනේ ඇතුළ නැගම ඇත්තටම ඉම්ප්‍රෙස් වුණා. මොකද මේකේ exterior design එකට වඩා interior design එක ගොඩක් upmarket look එකක් එන විදිහට මේගොල්ලෝ design කරලා තියෙනවා. මට එහෙම හිතෙන්න හේතුව තමයි මේකේ dashboard එක දිහා බැලුවම ඔයගලන්ට පේනවා මේකේ layers දෙකකට design වෙලා තියෙනවා. මේක උඩින් නම් අපිට හඩ් ප්ලාස්ටික් එකක් තමයි බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හැබැයි ඊට යටින් අපිට හරිම ලස්සන fake carbon fiber design එකක් බලා ගන්න පුළුවන් මේ වාහනේ look එක enhance වෙන විදිහට. ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේක මේ air vent එක design කරලා තියෙන්නේ bike logo එකට සමාන වෙන විදිහට. මේ වාහනේ අපි storage compartment ගැන කතා කරොත් අපිට glove box එක බලා ගන්න පුළුවන් මෙතනින්. හැබැයි ඒක එච්චරම ලොකු glove box එකක් නෙවෙයි. ඊට අමතරව අපිට මෙතන cup holders දෙකක් බලා ගන්නත් පුළුවන්. ඊට උඩින් අපිට පුළුවන් ෆෝන් එකක් හරි purse එකක් තියා ගන්න පුළුවන්. පොඩි ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මේ වාහනේ එච්චරම ගොඩක් storage නෑ. නමුත් අපිට අවශ්‍ය මූලිකම දේවල් තියා ගන්න පුළුවන් ඉඩක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
මේ වාහනේ සීට්ස් ගැන කතා කරොත් අපිට මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් තියෙන සීට්ස් තමයි බලාගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම මේකේ හයිට් කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවා. ෆැබ්‍රික් සීට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ගොඩක්ම සුව පහසුයි කියලා කියන්නත් අමාරුයි. නමුත් සාමාන්‍යයෙන් අපිට ගමනක් යන්න මේක හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි විශේෂත්වයක් තියෙනවා මේකේ අපිට ආම් රෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපිට ට්‍රැෆික් එකේදී වගේ ඕනනම් අපේ ආම් එක රිලැක්ස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට යටින් අපිට පොඩි ස්ටෝරේජ් ඒරියා එකකුත් බලාගන්න පුළුවන්. ඊට අමතරව අපිට ලීවර් හෑන්ඩ් බ්‍රේක් එකක් මෙතනින් බලාගන්නත් පුළුවන්. මේ X25 කියන මොඩල් එකේ අපිට බලාගන්න පුළුවන් මල්ටි ෆන්ක්ෂනල් ස්ටීරින්ග් වීල්. ඒකේ එක පැත්තකින් අපිට පුළුවන් මේ වාහනේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට අදාළ කන්ට්‍රෝලර්ස් තියෙනවා. අතර මේ වාහනේට එන්නේ ෆැක්ටරි ෆිටඩ් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක්. සාමාන්‍යයෙන් ලංකාවේ ඒජන්ට් රූ ගන්න ගොඩක් වාහනවලට එහෙම ෆැක්ටරි ෆිටඩ් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එනවා. ඒ වගේම අපිට අනිත් පැත්තෙන් පුළුවන් ක්‍රූස් කන්ට්‍රෝල් වලට අදාළ බටන්ස් බලාගන්න පුළුවන්. දැන් අපි මේ වාහනේ මීටර් පැනල් එක ගැන කතා කරොත් අපිට ස්පීඩෝමීටර් එක සහ RPM මීටර් එක ඇනලොග් විදිහට අවිල්ල තියෙනවා. ඒ දෙක අතරමැද අපිට බලාගන්න පුළුවන්කමක් තියෙනවා ඩිජිටල් ඩිස්ප්ලේ එකක්. මේකෙන් මේ වාහනේට අදාළ ইনফরমේෂන් බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ වාහනේ තව විශේෂත්වයක් තියෙනවා. මේ තියෙන වයිපර් එකට අදාළ ලීවර් එක සහ සිග්නල් ලයිට් වලට අදාළ ලීවර් එක. මොකද සාමාන්‍යයෙන් අපේ ඉන්දියන් හරි ජපාන් හරි වාහනයක තියෙන්නේ දකුණු පැත්තේ තමයි සිග්නල් ලයිට් ලීවර් එක තියෙන්නේ. ඒ වගේම වයිපර්ස් තියෙන්නේ වම් පැත්තේ. දැන් මේකේ තියෙන්නේ අනිත් පැත්තේ මාරු වෙලා. ඒ කියන්නේ මේ වාහනේ ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් නේ චයින වල හදන්නේ. ඒතකොට ඒ ස්ටීරින් වීල් එකම ඒ විදිහට මෙහෙට ගෙනල්ලා තියෙනවා. ඒකයි එහෙම වෙන්න හේතුව. ඉතින් කෙනෙක්ට මේ ලීවර්ස් දෙක මාරු වෙලා තියෙන එක සමහරට පළවෙනි දවස් දෙක තුන වගේ යද්දී මාරු වෙන්න පුළුවන් ඕගලන්ට පටලැවිලා. දැන් මටත් ඒ දේ වුණා. මම මේ වාහනේ ඩ්‍රයිව් කරන්න ටෙස්ට් ඩ්‍රයිව් කරලා බලද්දී මටත් ඕක සිග්නල් ලයිට් එක වෙනුවට වයිප් එක වැඩ කරා. ඉතින් ඕගලන්ටත් ඒ වගේ සමහරට වෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් අපි මේ වාහනේ ඩෝ පැනල් ගැන කතා කරොත් අපිට බලාගන්න පුළුවන්කමක් තියෙනවා. මේකේ ෂටර් පවර් ෂටර්ස් වලට අදාළ බටන්ස් මෙහෙම උඩින්. ඒ වගේම තමයි අපිට වින්ග මිරර්ස් කන්ට්‍රෝල් කරන්න ඕන කරන බටන් එකත් ඩෝ පැනල් එකෙන් බලාගන්න පුළුවන්. ඊට යටින් අපිට 500 ml බොටලයක් දාන්න පුළුවන් ඉඩක් සහ පර්ස් එකක් ෆෝන් එකක් දාන්නත් පොඩි ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතනින් බලාගන්න පුළුවන්කමක් තියෙනවා පුෂ් ස්ටාර්ට් බටන් එක. ඒ වගේම ඊට එහා පැත්තේ අපිට බලාගන්න පුළුවන් හෙඩ්ලයිට් බීම් එක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය බටන් එක සහ මීට අමතරව මොන හරි ඔප්ෂන්ස් ඇඩ් වෙනවා නම් ඒවට ඕන කරන බටන්ස් ඇඩ් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තව පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකකුත් අපිට බලාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට මේකේ ඩ්‍රයිවින් සයිඩ් එකේ බලාගන්න පුළුවන්කමක් තියෙන්නේ. X25 එකේ බැක් සීට් එක ගැන කතා කරොත් මගේ උස අඩි 5යි අඟල් 11.5ක්. එහෙම නැත්නම් සෙන්ටිමීටර් 180ක්. ඉතින් මේ ඉස්සරහ ඩ්‍රයිවින් සීට් එක තියෙන්නේ මගේ සීටින් පොසිෂන් එකට. එතකොට මට පොඩි ලෙග් රූම් එකක් තමයි තියෙන්නේ. හැබැයි දැන් මේ සීට් එක නම් තියෙන්නේ සම්පූර්ණයෙන් ඉස්සරහට කළා. එතකොට නම් තරමක ඉඩක් තියෙනවා පිටිපස්සේ. කොහොම වුණත් මට හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අපි මේ සීට් එකේ කම්ෆර්ට් එක ගැන කතා කරොත් ඉස්සරහ සීට් වගේම තමයි ගොඩක්ම කම්ෆර්ටබල් නැහැ. කොහොම වුණත් අපිට සාමාන්‍යයෙන් ගමනක් යන්න මේක ප්‍රමාණවත්. ඔගලන් පේනවා මේකේ හෙඩ්රෙස් තුනක් ඇවිල්ලා තිනවා පිටිපස්සේ පැසෙන්ජර්ස් වල 3 දෙනාට. හැබැයි මේ මැද යන පැසෙන්ජර්ට නම් ට්‍රාන්ස්මිෂන් ටනල් එකක් තියෙනවා මෙතන. ඒක තරමක අපහසුතාවක් විදිහට කියන්න පුළුවන්. ඒ වගේම අපිට මේ බෑක් සීට් එකේ යට කොටස මේ විදිහට ෆෝල්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මුත්තන් මොන හරි දෙයක් දාගෙන යන්න පුළුවන්. හරියට අර හොන්ඩා ෆිට් කාර් වල වගේ. ඊට අමතරව අපිට මෙතන 12 වෝල්ට් පවර් අවුට්ලට් එක බලා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මට මේ වාහනේ බෑක් සීට් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේ වාහනේ සේෆ්ටි ෆීචර්ස් විදිහට ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් සහ ඩුවල් එයර් බෑග්ස් තියෙනවා කියලා මේ බ්‍රෝච් එකේ තියෙනවා. කොහොම වුණත් ලංකාවේ හැරි අඩුයි අපිට චයිනීස් වාහන ගැන ඩීටේල්ස් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් අයට ලංකාවේ චයිනීස් වාහනය මිලදී ගන්න යනවා නම් පොඩි බයක් තියෙනවා හිතේ. මොකද චයිනීස් වාහන වල ක්වොලිටි එක අඩුයි, ඒ වගේම ස්පෙයාර් පාර්ට් හොයාගන්න බෑ, ඔය වගේ කතන්දර කියනවා. කොහොම වුණත් මීට අවුරුදු 10කට 15කට කලින් ඉන්දියන් වාහන වලටත්, ඒ වගේම කොරියන් වාහන වලටත් ලංකාවේ ඔය වගේම කතන්දර කිව්වා. හැබැයි මේ වෙනකොට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඉන්දියන් වාහන වලටත් කොරියන් වාහන වලටත් තියෙනවා. ඉතින් මේ වාහනේ ස්පෙයාර් පාර්ට්ස්, බොඩි පාර්ට්ස් වල අවේලබිලිටි කියන ඔයගොල්ලන් දැනගන්න ඕන. හොඳම දේ තමයි මේ වාහනේ ලංකාවට ඉම්පෝට් කරපු ඒජන්ට් මයික්‍රෝසා මගමට කෝල් එකක් දීලා බලන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් නුගේගොඩ පාගොඩ පාරේ තියෙන සමීර ඔටෝ ට්‍රේඩර්ස් එකට කෝල් එකක් දීලා මේ වාහනේ මිල ගණන්, ඒ වගේම මේ වාහනේ ස්පෙයාර් පාර්ට්ස් කොහෙද තියෙන්නේ කියලා විස්තර දැනගන්න. ඒ වගේම ඒගොල්ලන් කන්ටැක්ට් කරගන්න ඕන නම්බර් එක මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. එහෙනම් තවත් දවසක අලුත් වෙහිකල් රිවියු එකක් එක්ක මම ඕගොල්ලන් හම්බෙන්න. මගේ නම තාරක, මම අදට ගිහිල්ලා එන්න. See you.